මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ PyTorch වලින් කොහොමද අපි linear regression එක scratch එකේ ඉඳන් ගහන්න කියලා. එතකොට මේකට මම error function එක ගැන කියලා දෙනවා. එතකොට gradient descent එක use කරලා අපි කොහොමද ඒක optimize කරගන්නේ? ඒ වගේම කොහොමද මේකේ training function එක ලියන්නේ? මේ හැම එකක්ම scratch එකේ ඉඳන්ම අපි implement කරන්න තමයි දැන් හදන්නේ. එහෙමනම් ඔයාලට පේනවා මුලින්ම මම data set එකක් දීලා තියෙනවා. ඇත්තට මේක dummy data set එකක්. ඔයාලා දන්නවා linear regression වලින් අපිට එක variable එකකට ගන්නත් පුළුවන් multivariate linear regression කියලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා variables ගොඩක්. එතකොට දැන් මෙතන ඔයාලට පේනවා soil temperature එක තියෙනවා, humidity එක, rainfall එක, ඒ වගේම pineapples වල මේ දීලා තියෙන මං අස්වැන්න. ඒ කියන්නේ harvest එක. එතකොට dragon fruit වලත් harvest එක තියෙනවා. මේ province ටික නම් වැඩක් වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ මේ target එක තමයි මෙන්න මේ soil temperature, humidity, rainfall කියන ටික attributes ටික අරගෙන ඒකට අපි model එකක් හදන්න යන්නේ මේවා තියෙන ඒවා අනුව මේ ටික predict වෙන විදිහට. එහෙමනම් දැන් අපි pineapples කියන එක 1 කියලා ගමු. dragon fruit කියන්නේ 2. දැන් මම මේ 1යි 2යි කියලා ගත්තේ ඔයාලට weights වලට අපි ඒක අංකණය කරද්දී ඔයාලට ඒකේ idea එකක් දෙන්න. දැන් ඔයාලා දන්නවනේ ඕනම neural network එක අපි neural network එකක අපි use කරද්දී ඔයාලා දන්නවා ඒ weights තියෙනවා. ඒ කියන්නේ එක එක attributes වලට අදාළ වෙච්ච weight එකක් තියෙනවා. දැන් soil temperature එකට තියෙන weight එක ගමුකෝ weight 11 කියලා. මෙතන දැන් 11 කියන එකේ හේතුව තමයි pineapples වලට තියෙන එක weight එකක් dragon fruit වලට තියෙන තව weight එකක්. එතකොට දැන් අපි මෙතන ගන්නේ pineapple එකේ තියෙන weight එක. එතකොට weight 11 ඒක into soil temperature. එතකොට මේ 70 කිසියම් අගයකින් වැඩි වෙලා තමයි මෙතනට එන්න ඕන again. එතකොට humidity එකත් කිසියම් අගයකින් වැඩි වෙලා මෙන්න මේ තන්ට එන්න ඕන අගේ එතකොට තමයි එන්නේ. එතකොට weight 12 කියන්නේ pineapple එක තමයි 1 කියන්නේ. එතකොට pineapple එකේ දෙවෙනි attribute එක කියන එක. එතකොට sorry. එතකොට pineapple එකේ දෙවෙනි attribute එක තමයි humidity කියන එක. එතකොට pineapple එකේ තුන්වෙනි attribute එක තමයි rainfall කියන එක. එතකොට ඒ weight එකෙන් වැඩි වෙලා තමයි rainfall එක. ඒ කියන්නේ rainfall එක ඒකෙන් වැඩි වෙලා තමයි මෙන්න මේ තුන්වෙනි අගේ හැදෙන්නේ. අන්න ඒකට අපි bias එකක් එකතු කරනවා. ඔයාලා දන්නවා හැම network එකකම අපි bias එකක් එකතු කරනවා. එතකොට මේක හැදිලා තමයි මේ ඔක්කොම එකතු වෙන තමයි pineapple harvest එකේ අගයක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි අරමුණ තමයි මේ වගේ අපි සූත්‍රයක් හදා ගන්න ඕනේ මුලින්ම model එකට අදාළ විදිහට. එතකොට මේ model එකේ තියෙන loss එකක් අපි මුලින්ම calculate කරන මේ දීලා දින data set එක අනුව ඊට පස්සේ මේ data set එකේ තියෙන ඒ training කරද්දී එන loss එක අඩු කරගෙන අපි හරියම අගයක් ගන්න තමයි මේ හදන්නේ. ඒ වගේම dragon fruit එකත් ඔයාලට තේරෙනවා කියලා හිතනවා. මොකද ඒකේ අගය 2. එතකොට value එක 2 කියන්නේ දෙවෙනි අපේ target variable. මේ තියෙන්නේ pineapples dragon fruit කියන්නේ මේ දෙකේ harvest 2 තමයි අපේ target variables. එතකොට ඒකෙම අර වගේම තමයි ඒකත් weight 21. අන්න හරි. දැන් 2 කියන්නේ dragon fruit එකේ පළවෙනි attribute එක soil temperature. අන්න ඒ විදිහට වැඩිලා තමයි මෙතන හැදෙන්නේ. මේකත් අර කලින් විදිහටම තමයි. ඒතර bias 2. ඒක වෙනම bias එකක්. ඊට පස්සේ අපි මෙතන මුලින්ම ඉන්පුට්ස් තියෙනවා, ටාගට්ස් තියෙනවා. එතකොට ඉන්පුට්ස් කියන්නේ soil temperature, humidity, rainfall ටික. ටාගට්ස් තමයි මෙන්න මේ දෙක. මම දැන් මේක රන් ටයිම් එකට කනෙක් කරලා ඉන්නම්. මුලින්ම ඔයාලට පුළුවන් ඔයාලා දන්නවා PyTorch එක අපි ඉම්පෝට් කරගත්තේ import torch. ඒ වගේම අපි numpy එකත් ඉම්පෝට් කරගන්නවා. දැන්ට මෙතන තියෙන්නේ මෙන්න මේ තියෙන අගයන් ටික මම කෙලින්ම array එකට අරගෙන තිනවා numpy array එකට. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ input එක තමයි මේ දීලා තිනේ. ඒ කියන්නේ 70 40 60 70 40 60 100 60 90. එතකොට 100 60 90 අන්න ඒ ටික ඔක්කොම යනවා මෙන්න මේ inputs කියන array එකට. එතකොට np.array මෙන්න මේ format එකට තමයි යන්නේ. ඒකේ data type එක තමයි float 32 කියන්නේ. හරි. එහෙමනම් දැන් මම මේක රන් කරා. හරි, ඉන්පුට්ස් ටිකත් රන් වුණා. ඊට පස්සේ ටාගට්ස් ටික තමයි පයිනැපල් වල හාවෙස්ට් එකයි ඩ්‍රැගන් ෆෘට් වල හාවෙස්ට් එකයි. ඒක 58 77, 58 77, 78 100. අන්න ඒ විදිහට තමයි මේ array එක 78 100 මේ array එක හැදේ.
ඊටස් වල දන්නවනේ PyTorch වල අපි මුලින්ම ටෝච් එකේ ටෙන්ස් එකක් තියෙනවා කියලා මම PyTorch කලින් වීඩියෝස් වල ඒක කතා කරා. එතකොට දැන් මෙන්න මේ ඉන්පුට් ටෙන්ස් එක අපි හදා ගන්නවා ටෝච් වලින් මෙන්න මේ ඉන්පුට්ස් කියලා දැන් numpy array ගන්න තියෙන ඒක මුලින්ම numpy වලට numpy වලින් ටෝච් වලට කන්වර්ට් කරලා මෙන්න මේ ඉන්පුට් ටෙන්ස් එකට අපි ඒක සමාන කරගන්නවා. එතකොට ටාගට්ස් ටෙන්ස් එකත් ඒ විදිහමයි from numpy කියන ෆන්ක්ෂන් එකෙන් ටාගට්ස් එක ටෝච් ටෙන්ස් එකක් බවට පරිවර්තනය කරගන්නවා. මේක execute කරාම ඔයාලට පෙනේ දැන් අපේ input tense එකයි target tense එකයි දෙකම torch tense එකක් විදිහට පරිවර්තනය වෙලා තියෙනවා. හරි. දැන් මුලින්ම අපි weights වලට ඇත්තටම අගයක් දන්නේ නැහැ. ඒතර මම මේක කියලා තින්නේ weights bias අපි matrix එකක අපි දාන්න ඕනේ. අපි නමුත් අගයන් දන්නේ නැති හින්දා අපි මෙන්න මේ විදිහට randomly මේකට weights වලට අගයක් තෝරගන්නවා. දැන් ඇත්තටම මෙතන weights තියෙන්න ඕනේ කීයද? ඔයාලට මතක ඇති මෙතන weights තියෙනවනේ 1 2 3 4 5 6. ඒතර weights ඇත්තටම මෙතන 6ක් generate වෙන්න ඕනේ. ඊට පස්සේ biases ඇත්තටම මෙතන 2 අපිට අවශ්‍ය වෙන. මෙතන ඔයාලට මතක ඇති මම කලින් කිව්වා requires grad කියන්නේ අපි මේකේ gradient වෙනස් වෙන එක අපි මෙතන track කරගෙන තියෙනවා මේ variables වලට. මම වැඩිදුර විස්තර දීලා දෙන්නේ මෙන්න මේ rand n කියන function එකේ අපිට අවශ්‍ය shape එකකින් අපිට normal distribution එකක් යටතේ පුළුවන් mean එක 0යි standard deviation එක 1යි අතර තියෙන විදිහට distribution අගයන් ටිකක් ගන්න. ඒතර weights ටික අපි print කළා මෙන්න මේ විදිහට බලා ගන්නවා. ඒ වගේම biases ටිකක් print කරා මේක මේ විදිහට තමයි එන්නේ. හරි. දැන් මේ තියෙන අපේ function එක x ගුණ වෙනවා w වල t කියන්නේ transpose එක. ඒ වගේම මේකට bias එකක් එකතු වෙනවා. දැන් ඔයාලට මතකයි මේ තියෙන weights වල අපි එකට කියනවා transform එක. දැන් මෙතන තියෙන සූත්‍රේ x * wt ධන bias. ඒ කියන්නේ මෙතන තියෙන අපේ inputs ටික මෙතන weights ටික තියෙනවා. ඒ වගේම bias එක තියෙන. ඔයාලට දන්නව ඇති 70 40 60 ගුණ වෙනවා. මෙන්න මේ w11 w12 w13. ඒ විදිහට තමයි මේකේ දැන් මේ ඔයාලා දන්නව ඇති නෑ ආස ගුණ වෙන විදිහට 70 40 60 මේකෙන් ගුණ වෙලා මේකට b1 එකතු වෙනවා. ආයි මේ ටික ඇවිල්ලා මෙන්න මේ w2 w22 w23 වලින් ගුණ වෙලා මේකට b2 පැත්ත තියෙන bias එක එකතු වෙනවා. අන්න එහෙම තමයි මේක ඇතුලේ වැඩේ වෙන්නේ. දැන් මෙතන අපි input tense එක බැලුවා. හරි. ඊට පස්සේ මෙන්න මේ input tense එක මම weights වලින් ගුණ කරනවා. දැන් මෙතන weights මෙතන .t මෙතන කියන්නේ transpose එක. ඒ කියන්නේ weights වල transpose matrix එක තමයි මෙතන ඉන්නේ. ඒ ඉන්පුට් ටෙන්ස් එකට weights වල transpose එක මේ එකෙන් ගුණ වෙලා මේ add කියන්නේ PyTorch වල matrix multiplication එක. එතකොට ඒකට biases එකතු වෙනවා. අපි ඒක run කරලා බලමු. ඇත්තටම දැන් මෙතන එන්න ඕනේ අපේ predictions ටික. නමුත් ඔයාලා දන්නවා මේක අපි තාම මුකුත් train කරලවත් නැහැ. කිසිම model එකක් මේව කරලත් නැහැ. ඒ හින්දා ඇත්තටම එන අගයන් ටික හිතා ගන්න බැරි විදිහ අගයන් ටිකක් තමයි එන්නේ. මොකද මෙහෙම ඍණ ගණන් එන්න විදිහක් නැහැ. එතකොට මේ model එකට අපිට දෙන්න පුළුවන් නම මන් දෙන්න linear regression model කියලා. මෙතන spelling ටික හදාගන්න linear කියලා. හරි. එතකොට return එක මෙන්න මෙතන අපි ගත්ත formula එකමයි. එතකොට මෙතන x කියලා දෙනවා. එතකොට x කියන්නේ තනිකර tense එකක්. ඒක weights වල තියෙන tense එකේ අනුපූරක මේ transform එකෙන් multiply වෙනවා. transpose එකෙන් multiply වෙලා biases ටික එකතු වෙනවා. හරි. එතකොට ඔයාල දන්නවා ඇඩ් කියන්නේ PyTorch වල matrix multiplication එක. ඒ වගේම .t කියන්නේ transpose එක weights වල මෙතන තියෙන weights එකේ transpose එක තමයි .t එකේ මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මෙතන results එන්නේ ඇත්තටම harvest prediction එක. මොකද දැන් මෙතන linear regression model එක තියෙනවා. අපි ඒක input test එක දාලා මේව කරාම harvest prediction එක තමයි එන්නේ. එතකොට harvest predictions ගත්තාම ඔයාලට පේනවා කලින් පෙන්නුවා වගේම ලොකු වෙනසක් තියෙනවා. ඊට පස්සේ අපි මේක ටාගට්ස් එක කම්පයර් කළොත් ඔයාලට පේනවා සෑහෙන ලොකු ගැප් එකක් තියෙනවා. මේ වෙලාවට තමයි මෙතනට අපි loss function එකක් දාන්නේ. එතකොට දැන් අපි normally loss එක ඇත්තරම calculate කරන්න කොහොමද? difference එක නේ. ඒ කියන්නේ harvest prediction එක තියෙනවා අපිට ගත්ත prediction එක. ඒ වගේම මේක target tense එකෙන් අඩු කරන්න පුළුවන්. ඒක අඩු කරාම මෙන්න මේ difference එක අපිට හම්බ වෙනවා. ඒතකොට මේ difference එක තමයි අපි ඇත්තටම නැති කරගන්න බලන්න ඕනේ.
එතොර දැන් ඔයාලට හදිස්සිය දැන් ඔයාලා වෙනාගයක් විතර දාලා මෙන්න මෙහෙම e වල ධන 4 ඒ වගේ වයින් පුළුවන්. එතකොට ඒකෙන් මීන් කරන්නේ ඒ කියන්නේ 10 කීවෙනි බලයේද කියන එක. එතකොට අපි ඇත්තට මේකෙදී ස්ක්වයර් එකක් ගන්නවා. ඔයාලා දන්නවා මීන් ස්ක්වයර් ඩෙරර් ෆන්ක්ෂන් කියලා. හරි. මේකෙදී ඇත්තටම අපි ස්ක්වයර් එකක් ගන්නෙ ඒක ඒකෙම ගුණ කරාම තියෙන වැලියු එක. ඒ කියන්නේ ධන ලකුණු ධන ඍණ අගයන් ටික ඒ ටික අයින් කරගන්න. එතකොට සයින් එකක් නැතුව අපිට වැලියු එකක් ගන්න පුළුවන්. මෙහෙම difference into difference මේ විදිහට sin එකක් නැහැ දැන් ඊට පස්සේ දැන් අපි මෙතන තියෙන elements ටිකෙන් බෙදලා අපි ඒකේ average එකක් ගන්නවා හරි දැන් අපිට average එකක් ඇවිල්ලා තියෙනවා දැන් ඔයාලට ඉස්සරහට දැන් මෙහෙම නෙමෙයි ලොකු data set නේ ඒතොර ඒකේ අපිට හැමතිස්සෙම කොච්චර elements ගන්නක් තියෙනවද කියකිය බලබල ඉන්න බෑ අන්න ඒකට මෙන්න මේ numeral method එක number of elements method එක අපිට use කරන්න පුළුවන්. එතකොට මෙන්න මම කෙලිම මේ ගහලා තිනවා toast.sum. ඒ කියන්නේ difference into difference එකේ sum එක ගන්නවා. මේ හැම එකෙම sum එක කීයදයි. ඒ වගේම මේ difference කියන එකේ කොච්චර elements ගන්නක් තියනවද කියන එකයි. එතකොට ඒකෙන් බෙදලා අපිට average value එකක් එනවා. අන්න දැන් ඒක තමයි අපි මෙන්න මේ error function එක විදිහට ගන්න. අපි ඒකට තමයි කියන්නේ mean squared error function එක. එතකොට අපි ඒකට inputs විදිහට මොනවද pass කරන්නේ prediction tense එකයි target tense එකයි. ඒ කියන්නේ අපේ model එකේ මොකද්ද predict උනේ අපිට තියෙන target එකයි. ඇත්තටම එන්න ඕන ගණන් ටිකයි. ඒකේ difference එක ගන්නවා මෙන්න මෙහෙම prediction tense එකයි target tense එක අතර තියෙන වෙනස. අපි return කරන්නේ මෙන්න මේකේ මේ හැම එකේම sum එකයි. ඒ කියන්නේ square wedge එකේ sum එකයි මේකේ බෙදනවා ඒ elements ගානේ. එතකොට ඔයාලා කවුරුත් දන්නවා loss එක ඇත්තටම අඩුයි නම් model එක හොඳයි. දැන් model එකේ අපි loss එක බලමු. දැන් ඊළඟට යමු gradient computations වලට. ඔයාලා දන්නවා දැන් අපි මේ වගේ model එකක් හදද්දී gradient එකෙන් තමයි අපි weight එකේ ඒ කියන්නේ weights වල වෙනස් වීම අනුව කොහොමද loss එක වෙනස් වෙන්නේ කියන එක track කරගන්නේ. එතකොට ඒ gradient එකෙන් තමයි බලන්නේ. ඔයාලට මතක ඇති මම gradient descent කියලා වෙනම වීඩියෝ එකක් කරා. ඔයාලට ඒක බලල නැත්නම් ඒක බලන්න. gradient descent එකේ idea එක තියෙන්න ඕනේ මේ ටික තේරුම් ගන්න. එතකොට ඔයාලා දන්නවා අපි දැන් loss එක කොහොමද deviate වෙන්නේ කියලා බලනවා. මෙන්න මේ weights අගයන් biases වෙනස් වුනහම ඊට පස්සේ මම මේ function එක run කරන්නම්. backward function එක. දැන් අපි බලමු. දැන් මෙතන weights ටික තියෙනවා. හරි. ඒ වගේම මෙතන grad එකෙන් ගන්න පුළුවන් ඒ weights වල තියෙන derive වෙච්ච එන අගය. ඒ කියන්නේ derivative එකෙන් එන අගය මේ විදිහට dot grad කියන function එකෙන් ගොඩක් ලේසියෙන් ගන්න පුළුවන්. ඒ වගේම biases වල තියෙන අගයයි ඒ වගේ derivative වල එන අගය. දැන් ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට අපි loss එක තියනවා නම් මේ loss function එක තියනවා නම් මෙතන නම් අපිට weight එක තියෙන්නේ අපි ඔයාලා දන්නවා මෙතන weight එක increase කරන්න මේ වගේ අවස්ථාවකදී මෙතන loss එක ඒ කියන්නේ මේ තියෙන loss එක ඒ කියන්නේ gradient element එක positive නะ. ඔයාලා දන්නවා මේ අතර තියෙද්දි අපිට positive එකක් තමයි එන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ අතර තව වැඩියෙන් වැඩියෙන් ගියොත් ඔයාලා දන්නවා loss එක වැඩි වෙනවා. ඒ කියන්නේ increase in the weight will increase the loss. එහෙමනම් අපි මේ වගේ වෙලාවක් කරන්න ඕනේ loss එක අඩු කරන්න. එතකොට තමයි මෙන්න මේ minimize එකට යන්නේ. gradient descent video එකේ මම කියලා දුන්නා local minima තියෙනවා global minimaසුත් තියෙනවා ඒක පොඩ්ඩක් බලලා එන්න ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මේ අතර තිබ්බම ඔයාලා දන්නවා ඒක negative value එකක් තමයි ඉන්නේ gradient element එකට එහෙමනම් දැන් මේ වගේ අවස්ථාවක අපි කරන්න ඕනේ value එක increase කරන්න මොකද වෙන්නේ මේක loss එක decrease වෙනවා එතකොට මේක අනිත් පැත්තට weight එක decrease කළොත් වෙන්නේ අපිට loss එක increase වෙන එක මේ දින loss එක. එහෙනම් දැන් අපි weights ටික බලමු ආයි. හරි. ඔයාලා දන්නවා මෙතන 13079 මේ මම කලින් මම මේක හදද්දී ආපු ආගේ. දැන් මේ කියන්නේ rate of change එක decrease වෙනවා. එතකොට මේ අපි marginally තමයි increase කරන්නේ. පොඩ පොඩ increase එකක් තමයි weight එකට දෙන්නේ. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි අපි weight එකයි bias එකයි increase කරන්නේ. දැන් මෙන්න මේ weight එක ගන්නවා. ඒකට අපි මෙන්න මෙහෙම 10 ඍණ 5 වගේ සෑහෙන්න පොඩි අගයක්. මේ කියන්නේ සෑහෙන්නම පොඩි අගයක් තමයි මෙතන අපි increase කරන්නේ. මෙන්න මෙහෙම weight එකයි bias එකයි අපි increase කරනවා.
ඊට පස්ස අපි වේට්ස් බැලුවත් හරි වේට්ස් ටික තියෙනවා ඊට පස්ස අපි දැන් මේක බලමු ඔයාලා මෙතන weights.grad කියලා ගැහුවත් අලුත් weights ටික එයි දැන් බලමු previous predictions තමයි harvest prediction එක ඒතකොට previous load මේ loss එක තමයි model එකේ loss එක අලුත් prediction එක ගන්නවා මෙන්න මේ input tense එකට linear regression model එක දාලා ඒතකොට ඔයාලා දන්නවා මේ model එක ගන්න කොයි මොඩල් එකද මෙන්න මේ weights නේ ආ දැන් weights change වෙලා තියෙනවා අන්න ඒතකොට ඒ weights ටික තමයි ගන්න අපි දැන් බලමු මේක එතකොට ඒ weights ටික අරගෙන එන අලුත් predictions ටික තමයි මේ එතකොට අලුත් loss එකකුත් අපිට වෙනම බලා ගන්න පුළුවන් මේ දින previous predictions 377 එන්නේ ටික එතකොට previous loss එක මේ දින අලුත් predictions ටික අන්න අලුත් loss එක අරකට වඩා අඩුයි 50,000 ගානයි මෙතන 35,000 ගානයි. ඒ කියන්නේ අපි හරි ඩිරෙක්ෂන් එකේ යන්නේ. වලට පුළුවන් මෙන්න මේ ඇක්චුවල් ටාගට් වැලියුස් එක කම්පයා කරලා බලන්න. ඒත් තාම ලොකු වෙනසක් තියෙනවා මෙතන. එහෙමනම් දැන් අපි මෙතන බලමු. දැන් ඊට පස්සේ ස්ටෙප් එකට කලින් අපි මේ ග්‍රේඩ්ස් ටික ආයි 0 කරලා ඉන්න ඕනේ. නැත්තම් PyTorch වල කැල්කියුලේෂන්ස් වල මේක එක එක කියුමියුලේටිව් වෙනවා. එතකොට අපිට මෙන්න මෙහෙම ඇකියුමියුලේට් වෙලා මේක උඩ අගයන් එක එක ඒවා වැඩි වෙලා එතකොට එන්නේ අපිට හිතා ගන්න බැරි විදිහට change වෙච්ච output එක. හරි දැන් ඔක්කොම ආයි reset කරා weights වල තියෙන gradients ටික. එහෙමනම් දැන් train කරමු. මෙන්න මේක තමයි train එකේදී වෙන්නේ. මෙතන දාන්න පුළුවන් අගයක්. මම 20,000 දාලා තිනවා. ඒ කියන්නේ epochs. ඒ කියන්නේ මෙන්න මේ concept එක ඇත්තටම මෙතනින් ඔයාලට අඳුර ගන්න පුළුවන්. මෙතන train කරද්දී අපි model එක කොච්චර වට ගන්න train වෙනවද කියලා දානවා. දාලා predictions ගන්නවා predictions ගන්නේ මේ linear regression model එක අර කලින් හදපු model එකට input කරනවා tensors ටික predictions ටිකක් අරගෙන මෙන්න මේ loss එක calculate කරනවා ඊට පස්සේ අපි මේ loss එකට අදාළ විදිහට මෙතන weights ටික change කරනවා change කරලා ආය gradient එක 0 වලට මේව කරගන්න අන්න එහෙම වට දැන් මෙතන 20,000ක් යනවා අපි එහෙනම් 20,000ක් ගිහිල්ලා බලමු මේ අන්තිමට එන ප්‍රෙඩික්ෂන්ස් ටික තියෙනවා අන්නේ ප්‍රෙඩික්ෂන්ස් ටිකයි ඇක්චුවල් ටාගට්ස් වැලියු ටිකයි කොහොමද කියලා. හරි. ඔයාලට පේනවා මේක රන් වෙනවා. loss එක ඇත්තම සෑහෙන්න අඩු වෙලා තියෙනවා. දැන් loss එක 19 එක තියෙන්නේ. epoch number එකත් යනවා මේ විදිහට. එහෙමනම් අපි බලමු predictions උයි targets උයි කොහොමද කියලා. හරි. ඔයාලට පේනවා දැන් කලින් සැරේට වඩා සෑහෙන හොඳ output එකක් තියෙනවා. predict වෙලා තියෙනවා 53 එන්න ඕනේ 58. 82 predict වෙලා තියෙනවා එන්න ඕනේ 78. 121 122 වෙනුවට predict වෙලා තියෙනවා 121. 25 වෙනුවට 24. 113 වෙනුවට 112. මේ පැත්තත් සෑහෙන ලොකු සමානකමක් තියෙනවා. දැන් හැබැයි එකම අගය තියෙනවත් තියෙනවා. ඒ කියන්නේ මොඩල් එක සෑහෙන හොඳයි දැන් අපේ. ඒ කියන්නේ 100 තියෙන එක. මෙතන 100 තියෙනවනක 100 මත තමයි තියෙන්නේ. 130 එක 130මයි. 35 එක 40 විදිහට ප්‍රෙඩිකට් වෙලා තියෙනවා. 120 එක 122 විදිහට ප්‍රෙඩිකට් වෙලා තියෙනවා. එහෙමනම් මේ වීඩියෝ එකෙන් මට කියලා දෙන්න ඕනේ කොහොමද අපි ලිනියර් රිග්‍රෙෂන් එකක් PyTorch වල ස්ක්‍රැච් එකේ ඉඳන් ගහන්නේ කියන එක. මම මේ ඩමි ඩේටා ටිකක් අරගෙන කළේ. ඔයාලට මේක ඕන තරම් ලොකු ඩේටා සෙට් එකකට ස්කේල් කරගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.